උගන්වන්න පුළුවන් දක්ෂ ගුරුවරයෙක්. මම ඉගෙනගෙන තියෙන නිසා කියන්නේ. ඒක පුදුමාකාර දැනුමක්, පුදුමාකාර මතකයක්. සහ ඒ කියලා දෙන විදිය කවදාවත් අමතක නොවන විදියක්. ඉතින් ඒ ශ්‍රේෂ්ඨත්වයට ආවේ ඔබතුමා ඒ වෙච්ච කැපකිරීම. ඒකමයි මම ඒක අහන්න ඕනම කියලා හිතුවේ. දැන් ඊට එහා පැත්තෙන් ඉන්නේ එකට නාට්‍ය වලට ආපු එක්කෙනා. ඒ ගමේ. අපි එතරම් පටන් ගමනේ දිලක්කයි. අතර මිහිර මේ ඉස්සලම් කියන්න ඕනේ මේ මේ සීට් එකේ අද අයිතිකාරය මම නෙමෙයි. සරත් කුලංග මහත්මයාට ආරාධනාව තිබුණේ. නමුත් මම හිතන්නේ ඔහු චිත්‍රපට ඇට්ලැන්ටික් ෂූටින් වලට ගිහිලා නිසා මේ මට කතා කරලා ඇහුවද ඒ වගේ අපේ මාරුවි වෙනවනේ වේදිකා නාට්‍ය. වා ගොඩක් වෙලාවට කුලංගගේ ප්‍රශ්න වලට ඔළුව තියෙනවා. පාරක නතරන්නේ. පාරන ණයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කුලංගව මතක් කරන්න ඕනේ මේ ඔහු කතා කරලා කිව්වනේ මචෝ කොහොම හරි මේක කරපම් මම නුවරඑළිය ඉන්නේ. ඒකත් කුලංගගේ මගේ මේ දවස්වල පහුගිටියේ වේදිකා ගතුණා ඊගාවගේ. ඊගාවගේ. වේදිකා නාට්‍ය මේ ප්‍රසන්නයි මායි සිරිතුංග පෙරළගේ තිබුණා ගමනයා කියන නාට්‍ය බොහොම අතිශය ජනප්‍රිය නාට්‍යයක් මිහිර ඕකේ ප්‍රසන්නයිමයි මේ ෆ්‍රොම් ට්‍රස්ට්ල දෙන්න නළුලියන්ට පොත මතක් කරන දෙන්න ඉන්නේ කවද වේදිකාවේ ජයසේකර අපොන්සුයි රිනස්ලි විරත්නයි බලන්න මේ ප්‍රසන්නගේ අද මේ තත්ත්වයේ ඉන්නකොට ඒ ආපු ගමනේ සහ ඔහුගේ තියෙන කැපවීම ඒ අපි දෙන්නගේ ජොබ් එක තමයි නළුලියන්ට තිරෙන් හැංගිලා දාලා පොත මතක් කරනවා මම දෙපස් මතක් කරනවා මතක් කිරීම අපි ඊට පසු කාලෙක ඒ චරිත දෙක අපි දෙන්න කරනවා වරුදු මේක 1970 කොහොමද ගෙවද්ද දීලා තියෙන්නේ ඒක අපි දෙන්න එදා ඉඳලා දෙන්න හිටේ වැඩේ අවුරුදු 28 කට පස්සේ කියන්නේ 76 මුල්ම නාට්‍ය කරේ ලංකාවේ පළවෙනි වේදිකා නාට්‍ය චරිත දෙකක් විතරක් ඉන්නේ නළුව දෙන්න මුළු නාට්‍යෙම ඒකනොත් පොන්සු අයියා මුල විනාඩි 20ක් තනියෙන් වේදිකාවේ රඟපාන මුළු පෙරඩ් එකක් යා කො මේ සොල්දා දියුට ඉන්නේ පෙරඩ් එකක් මවනවා පුරු ස්ටේජ් එකේ මේ උඩරිම අතිශය මේ විශිෂ්ට රංගනයක් කියවයි මම හිතන්නේ මට මතකයි ප්‍රසන්ජිත් මහත්මයා එක්තරා අවස්ථාවක කිව්වා ජයසේකර අපොන්ස මහත්මයා කාන්තා චරිතයක් රඟපෑවා කියලා ඉතාම සියුම් ඒ කියන්නේ සීමා බන්ධන මම ඒක දැකපු දෙයක් ඔබතුමාගේ බොහොම ආදරෙන් තව කෙනෙක්ගේ හැකියාව බොහොම ආදරෙන් ඒක කියනවා මම ඒක දැකපු විශේෂ උනන්දුවක් ලංකාවේ දැකපු කාන්තා පිරිමි කාන්තා චරිත රඟපාන අවස්ථා වේදිකාවේ දෙකයි එකක් අපොන්සු අයියා මේ මායා මේකට සීමා බන්ධනකේ කරපු රඟව අතිශය සියුම් ඉතාම මැඩම් ඒක පසු කාලීනව මේ තතු නමින් කරලා ඒක වැඩි දියුණු කරලා වැඩි දියුණු කරන්නත් බෑ මම හිතන්නේ ඒක මේ තව ජනප්‍රිය අංගයකට කරලා කරා මම හිතන්නේ ඒක වැඩි දියුණුවක් නෙමෙයි උනේ ඒකේ කෘතිය බාල වුණා කියලා මගේ පෞද්ගලික අදහස් අපොන්සු අයියා ඒ අර කරපු සියුම් රඟපෑම නැති වෙලා කියලා ඒකේ පොඩි ජනප්‍රිය අංගයකට උනා ඊළඟට මම දෙකු වේදිකාවේ හොඳම කාන්තා චරිතය කවුද පිරිමි එක් රඟපාන අමීර් ඒකෙන් මං හිතන්නේ කෑණියෙකුට වපුරම කී කියලා ඉච්චරද බලලා තියද ඔබ ප්‍රේම ලස්සන නරිබුරුති නාට්‍යයේ මම හරියට රසවින්දායි මං ඒ නාට්‍යයට හරි ආදර කැමති හරි මම මරු ඒ ගොතලා තියෙන ගැට ගැහිල්ල ඒ පිටපත හරි ලස්සන පිටපත හරිම සියුම් මේ මෙයාගේ රඟ හරියට පොඩි පොඩි ඩීටේල් එක මොහොතක්වත් චරිතෙම දෙන්නේ නැතුව ඊළඟට මම දැක්ක හොඳම කාන්තා ස්ත්‍රී භූමිකාව තමයි මෑතකදී මනෝ අයියා ෆිල්ම් එකේ ඒක නම මනෝරත් මහත්තයාගේ කරපු සුපිරිම රංගනයක් අය හරි දුකයි මතක් කරනකොට මොකද ඒක ඒ හිතන්න බෑනේ ඒ සියුම් කම ස්තුතියි අපි ගොඩක් දේවල් කතා බහ කළා ගීතයකට ගිහින් එන්න නැත්නම් ගීත ටික පාළුවක් කියනවනේ ශාලික එතින් ඔයා කියන Thank you.
අපිට ගීතේ ගැනත් කියන්න මයික් එක ඕනේ පද රචනය කරලා තියෙන්නේ දයාරන්දු ගුණවර්ධන සංගීතය සෝමදාස ඇල්විටිගල් මහත්මයාගේ දෙදෙනාම නිකම්ම නිකම් අතාරින්න බැරි චරිත දෙකක් දයානන්ද ගුණවර්ධන මහත්මයා කියන්නේ ලංකාවේ නාට්‍ය කලාවේ මහා කණුව ඒ වගේමයි සෝමදාස සෝමදාස ඇල්විටිගල් මහත්මයා කියන්නේ බලන්න ඒ ඒ ආදරේ කොයිතරම් සරල ඔව් ග්‍රාම්‍ය අපේ කම තියෙන හරි සුන්දර සුන්දර ඒක කියනකොට ඔයත් හරි සුන්දරව hinaල ලස්සන කිව්වා කියන්නකෝ දයනන්ද ගුණවර්ධන මහත්තයා ගැන පොඩ්ඩක් අපිට එමු කියන්න මේ වගේ වෙලාවක ඔබ අහන්න ඕන අපි මේ අර කිව්ව මේ අපේ කම කියලා කිව්වනේ හැබැයි ඔයක ඔය කියෝයි ගීතය මිනිස්සු අතර ජනප්‍රියලා තියෙන චිත්‍රපටියට බක්මහා දීගේ කියන චිත්‍රපටියට ඇතුළත් නිසා වගේම හැම සිංහල අවුරුදු කාලෙකම නොවර්ධවම එහෙන නිසා නමුත් මුලින්ම එක වේදිකා නාට්‍යයකට තමයි දයානන්ද ගුණවර්ධන මහත්මයා නිර්මාණය කරන්නේ මේ බක්මහා අකුණු නම් ඒක ආයි නිෂ්පාදනයක් සිද්ධ වුණා මෑතකදී නිෂ්පාදනය කළා මම ඒකේ රංග වින්‍යාසය නිර්මාණය කරන්න සම්බන්ධ මට මතකයි ඔක් ඒකේ අලුත් නිෂ්පාදනයේ රංග වින්‍යාසය වගේ අතින් සිද්ධ වුණේ මේක ලංකාවේ කැරකෙන වේදිකාව පාවිච්චි කරපු පළවෙනි සහ එකම අවස්ථාව මංගර කියන්නේ ඇති දැන් ඔය ඔය සින්දුව තනි කර තින්නේ අපේනේ ලන්දවැලේ රුක්කත්තල පිපිල මන්ද කොහො හනලු නැංගි ලැබයි යෝකේ දයානන්ද ගුණවර්ධන මහත්මයා ඔය නාට්‍ය නිර්මාණය කරන්නේ ප්‍රංශ ජාතික කැරන්ඩි බූමාෆේ කියන නාට්‍යකරුවාගේ මැරෙජ් ඔෆ් ෆිගාරෝ කියන නාට්‍ය අසුරෙන් දැන් ඕකේ අපිට එහෙම එකක් වෙන්නේ නැනේ ඒක මියුසිකල් ප්ලේ එකක් ප්‍රංශ නාට්‍යයක් නමුත් ඒකේ ඒකේ අනුවාදය ඒකේ අසුර අරගෙන තුම හදන්නේ අපේ නාට්‍ය නාට්‍ය ආරම්භයේම පළවෙනි පටන් ගන්න ගීතේ එතනම තියෙන රුක්කත්තන පිපිල බන්ද කොහා හඬලා නැහැ නේ ප්‍රංශේ කොහා වැදගත් ඉන්නේ අපිට අනික මේ කොහා මේ මරු චාලිකගේ කොහා මේ කොහාට හොඳ ටයිමින් තියෙනවා ස්තුතියි අපි කෙටි විරාමයකට ගිහිල්ලා එන්නම් ඇවිල්ලා නැවත කතා බහ ආරම්භ කරන්න ඔබට මම මතක් කරා පෞගේ කාලේ පුරාම මේ අවුරුදු සමයේ දීලා තියෙන විශේෂ වාසියක් ගැන ඒක තමයි ඉස්සර ඔබට මතක ඇති gedara rasavindane daruwange adhyapane sandaha rupani pavichchi karaddi ළඟම තියෙන වෙළඳ සැලකින් රුපියල් 8ක් රීලෝඩ් කරලා channel 40කින් තමන් කැමති channel ටික තෝරගෙන බලපු කාලයක් තිබුණා ඔබට මතක ඇති ඒකම නැවතත් ඇවිල්ලා තිනෝ 5990කට channel 130කට වඩා තිනෝ තෝරා ගන්න මේක ඉතා කෙටි කාලයකට දීපු අවස්ථාවක් මග හරින්න එපා අරගන්න අපි කෙටි විරාමයක් අරගෙන ඉන්න සතියන්තේ අරුත් සබිරේ සුන්දර හමුව ඩයලොග් රිද්ම රාත්‍රියේ ඇඹිලි පිටියෙන් කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉනෝ අයබෝවන් 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 ඔව් ඔබතුමාගේ නම මම ඇඹිලි පිටි මොරහෙටි උපාලි විජේතුංග එහෙන්නේ අපිට ඇඹිලි පිටි මොරහෙටි උපාලි විජේතුංග උපාලි මාත්මයා ඔව් කාටද කතා කරන්නේ මට කතා කරන්න ඕන ප්‍රසන්න ඉදිරිස් මහත්තයාට ඔව් මේ ඉන්නේ මාස්ටර් ඇත්තටම හරිම සතුටුයි ගරු කරනවා ඔබතුමාටම බොහොම ස්තුතියි බොහොම ආදරෙන් ස්තුතියි ස්තුතියි ඔබලි පිටිය පාලි මහත්මයා ඒ ගෞරවය සල්ලි වලට ගන්න බෑ ඒක තමයි හම්බ කරගන්න ඕන කොටස ඒක හැම බොහොම වාසනාවක් එහෙම කෙනෙක්ගෙන් ගෞරවය ලැබෙන එක ඒක තමාගේ තියෙන ගුණය නිසාම ලැබෙන කොටසක් අපිට සතුටුයි මම වුණා දැන් අපි බක්මා දීගේ ගැන කිව්ව ගමන් කිව්වනේ නාට්‍ය ප්‍රංශේ මෙයා ලිව්වේ මේ මම කිව්වේ ඒකයි ලංකාවේ නාට්‍ය කලාව ගැන අධ්‍යයනය කරන්න මම බුදු පොත පෞගී කාලේ ෂූටින් අස්ස පොතක් ලියලි හිටි ඉලි දැක්කෝ ඒක මාතා තව එකක් ලියනවා ඔව් මේ දවස්වල තව එකක් ලියමින් ඉන්නවා සම්බන්ධ කරගන්න මොන කෙනෙක්. ඒකට හේතුව ඔහුගේ දැනුම. අනේ ඉතින් අපි ඔයත් එක්ක කතා කරන්න හදන්නේ. මට මේ සංගීතයේ මතක් වෙනම සිද්ධිය කියන්නද? එතකොට මම රඟපාන්න හිතලා නැහැ.
මං කියන ඉච්චර වයසයි කියන එක නෙමෙයි මම ඊට පස්සේ ඊට පස්සෙන්දම හිතුවා ඒකයි නැතයි දැයි මගේ වයස හම් වෙනවාද ගැමි කතාවක් ගියා ටීවී එකේ මේකවා ගැමි කාන්තාව බොහොම ආදරණීය හැමෝම ඉතින් ආස වුණා ඒ කාලේ ආව දකින් අපිත් එමය තරුණ කොල්ලෝනේ අපි මේ ඒකේ ටෙනිසන් කුරේ මහත්මියත් එක්ක දර්ශනයක් තිබුණා ඩයලොග් එක මතකයි කියපු දෙවස අය හරි පුසුඟයි කිව්වා අය සිගරට් එකක් බිල හරි පුසුඟයි කිව්වා පස්සේ හැබැයි එන ප්‍රශ්න ගොඩක් උනාලු මං ඇහුවම ඔව් ඔය මගේ පළවෙනි ටෙලි නාට්‍ය රිදී පෝරු රත්නසිරි පරිණිතානයන්ගේ මේ ඒකේ තියෙන්නේ ටෙනිසන් අය සිගරට් එකක් බොනවා මං ඒක හොඳට කියලා උරලා හරි පුසුඹයි අයියා කියනවා ඕක කියලා ඉතින් මං ඉතින් හිටියා ඊට පස්සේ ඉතින් මට සෑහෙන්න දේවල් වුණා ඉතින් ඉස්සල්ලාම ටෙලි නාට්‍යනේ එතකොට ඉතින් ඇත්තටම ඉතින් සිගරට් බොන එක හොඳ නෑනේ ඒක හින්දා මේ මට කියලා අන්තිමට සිගරට් බොන එක හොඳ නෑ කියලාත් කියෝ ගත්තා ඒක ඉතින් කවුරුත් මං හිතන්නේ කවුරුත් කැමති නෑ මේ ගෑනු කට්ටිය සිගරට් බොනවට ඒක දුම බොහොම අමාරුයිනේ නමුත් අර ඒ සීන් එකේදී ඉතින් මට කියන්න කිව්වා මං කිව්වා පළවෙනි රංගනේ ඉතින් මුකුත් කියන්න බෑනේ දෙන දේ කියලා වෙන දේ බලන් ඉන්න කාලේ ඊපස්සේ නසරන්නේ ඉතින් කරන්නේ බෑ ඉතින් ඒකයි ඉතින් සුන්දරයි අවුලක් නැහැ ඉතින් ඒක මං පිළිගන්නවා මම ඒක කිව්වා කිව්ව එක ඉතින් නිවැරදි කළා ඊට පස්සේ එක සැරයක් ඔය මගේ මේ ප්‍රහසනිය කැලලක් කරපු එක කියනවා මේ නැත්ත දුම් බොනකොට නැත්තම් අරක්කු ටිකක් බොනකොට අපි ඒකට කොටු දාලා වහලා යටින් දානවා ඔබගේ දරුවාත් මෙසේ පුහුණුවේ හැක කියලා ඒකෙම පෙන්නනෝ ගෑල්ලමයි උස්ස යනවා පීයෙන් අයින්නවා තාත්තට වෙඩි තියෙනවා අම්මා මරනවා එතකොට මං ඒ කමඩියේ මං අහනවා ඒ ටික ගන්න නැද්ද ළමයි ඔක විතරද ගන්න ඊට පස්සේ මටත් ওই ප්‍රශ්නෙම ආවා ඔයාලට මට සල්ලි වගේක් ලැබිලා දුන් මේ කොළඳු පාට මොකක් කරන්න එකකින් ඉවි කියන එකට කොටු දාලා තාත්තා ගෙදර සල්ලි දන් සිගරට් එක මං කියන්නේ අපිට එහෙමනම් කොතනින්ද පටන් ගන්නෙ? ගැරට් එකට කොටු දාන එක හරි. ඒක වෙන්න ඕන.